යනු කලාපිය සංසදයේ 31 වන අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගියදා ලාඕසේදී පැවැත්වුණා. එම සංසදයේ සාමාජිකයන් 27 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවති මෙවර අමාත්‍ය මණ්ඩල රැස්වීම සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වුණේ රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරියයි. අමාත්‍ය මණ්ඩල රැස්වීම අමතමින් රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා සිටියේ කලාපය තුළ සිදුවන සයිබර් අපරාධ සහ රැකියා ජාවාරම්වලට එරෙහිව තීරණාත්මක ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි. කෘතිම බුද්ධිය වැනි නව නැගී එන තාක්ෂණයන්හි අනිසි භාවිතය වැළැක්වීම අවශ්‍ය පියවර ගැනීමේ අරමුණෙන් ඒවායේ ආරක්ෂාව ඇතුළු නැගියන අභියෝගවලට සාමූහික විසඳුම් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන ලෙසත් රාජ්‍ය අමාත්‍යවරයා ආසියා පැසිෆික් කලාපයෙන් ඉල්ලා සිටියා. මීට සමගාමීව පිලිපීනය, චීනය, යුරෝපා සංගමය, රුසියාව, බංගලාදේශය, පැපුවා නිව්ගිනියාව සහ ලාඕසය ඇතුළු රටවල් නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගි වූ දූත පිරිස් හමුවීමටද රාජ්‍ය අමාත්‍යවරයා කටයුතු කළා. 2007 දී අග්නිදිග ආසියාවේ මිත්‍රත්ව සහ සහයෝගිතා ගිවිසුමට අත්සන් තැබීමෙන් පසුවයි ශ්‍රී ලංකාව ආසියානු කලාපීය සංසදය සමග සම්බන්ධ වුණේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.